මට ආරංචියක් ආවා මේ ජෙනරල් පොන්සේකා අපේ සිටුපු සරත් පොන්සේකා මහන්සිතුමා මේ නීති හා සාමය අමාත්‍ය තනතුරට පත් කරන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තෙස්මක් අසන් කරනවා. නම් කියන්න කැමති එතුමා දැන් මේ නීති හා සාමය විතරක් නෙවෙයි එතුමා දැන් ජනාධිපති අපේක්ෂකයා වෙන්න තමයි හිතාගෙන. එතුමා මම වගකීතුයි කීප දෙනෙක් මට කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයාට ගිහිල්ලා කියලා තියෙනවායි කියලා. මාව තමයි දැන් මිනිස්සු ඉල්ලන්නේ. එතන ලබන සැරේ මාව අපේක්ෂකයා කරන්න මන් දිනලා පෙන්නනවා. මම හිතුවා එතුමා ජෙනරල් කෝට් එකකට මැතුමා ආරක්ෂක ලේකම් කරාට පස්සේ මේක ඉල්ලන්නේ නැති වෙයි කියලා. ජෙනරල් කෝට් එක ගොඩකින් තමයි සරත් පොන්සේකා මැතුමා හමුදාපතිතුමා ගන්න. ඒ වෙලාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතුමා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මැතුමා මේ සීලු දෙනා එක කතා කරලා හමුදා ප්‍රතිවරයාට තියෙන නිල නිවාස දෙකෙන් එළිය නිවාසය හමුදාපති කෝට්ටේ කොට මැතුණාට තව මාසයක් ඉන්න දෙන්න එකඟ වෙනවා. පොන්සේකා මැතුණා මේ එතුමාගේ දරුවාගේ විවාහය කර විවාහ උත්සවය ගන්න ඒකෙද ඒ වුණාට එතුමා හමුදාපති වෙච්ච ගමන් ජෙනරල් කෝට්ටේකට වෙයි නිල නිවාසයෙන් එළියට ආවා. එතුමා තමයි දැන් ආරක්ෂක ලේකම්. ඒ වගේම මම කියන්න කැමතියි මෙතුමා මේ චන්ද්‍රිකා මැතිණියගේ අවසාන කාලේ මෙතුමා මේ යාපනයේ මේ හිතපු මේ අනදෙන නිලධාරියා යාපනයේ නැඹුරට මේ වෙලාවේ මේ එල්ටීටී එක සම්පූර්ණයෙන්ම යාපනයේ වට කරනවා. හතර වටින් ගහගෙන ඇවිල්ලා යාපනයේ වට කරනවා. සරත් පොන්සේකා ඇතුළු යාපනයේ හමුදාව ආයුධ බිම තියෙනවා. කොළඹට පණිවිඩ එනවා. අපිට මුහුදෙන් පිට වෙන්න පහසුකම් සපයන්න කියලා. මහරජ චන්ද්‍රිකා මැතිණිය ඉන්දියාවේ අගමැතිතුමාට කතා කරලා කියනවා අපිට නැව් දෙකක් එවන්න අපේ පිරිස යාපනයෙන් එළියට ගන්න. අපයට මේකට මුහුණ දෙන්න බෑ කියලා. ඒ මහරජ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මැතිතුමාත් එක්ක ජෙනරල් ජානක පෙරරා ඒ වෙලාවේ අරලිගහ මන්දිරයට එනවා. ඇවිල්ලා එතුමා ජනාධිපතිනියට කියනවා මම දැන් යන්න. හමුදාව මම නැගිට්ට ගන්න. ඇත්තටම හෙලිකොප්ටර් එකේ ලයිට් නිමාගෙන ජෙනරල් ජානක පෙරරා ගිහිල්ලා මහා රෑ වෙඩි වර්ෂා මැද යාපනයට බහින. බහල තමයි හමුදාව නැගිට්ටවලා අරගෙන ගහලා යාපනේ බේරගන්න. එනිසා මෙහෙම අතීතයන් එක සරත් පොන්සේකා අමැතිතුමා බැඳිලයි යුද්ධයේ අවසාන කාලේ පොලිසිය නාවික හමුදාව ගුවන් හමුදාව හමුදාව එකට තියාගන්න එතුමාට බැරි වුණා. එකට තියාගත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒක තමයි ඇත්ත. එනිසා අපි කියන්නේ කැමති එතුමා ජනාධිපති අපේක්ෂකයා වුණාට වෙනවට අපි කිසි වරදක් නැහැ. නමුත් ඉතාම හොඳින් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා ආරක්ෂක ලේකම් ජෙනරල් කෝට් එක උඩගේ නායකත්වයේ නව පොලිස්පතිතුමාගේ නායකත්වයේ හමුදාපතිවරු හානිකුත් ගුවන් නාවික හමුදාපති මේක අවුල කරන්න පොලිසිය බාරව හමුදාකාරයෙක් දාන එකේ විශාල නොගැලපීමක් තියෙනවා. පොලිසිය හමුදාකාරයෙකුට බාර දීමේ නොගැලපීමක් තියෙනවා. ඒ නිසා මේ යන ක්‍රමයට යන්න මේ தත්ත්වය තුළ කිසිදු වෙනසක් කර අවශ්‍යතාවයක් නැහැ. පොන්සේකා මැතිතුමා තා හොඳයි. එතුමා ලබන සැරේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වීම සඳහා පොදු අපේක්ෂකයා හරි ජනාධිපති එක්සත් ජාතික අපේක්ෂකයා හරි වෙන එක